ආයාලුනේ සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා SL බඩි YouTube channel එකට එකතුලා ඉන්න යහළු යෙහෙළිය සියලුම දෙනාට ඔන්න ඉතින් අද සුපුරුදු පරිදි ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න ආවා සුපුරිම සුපුරි වීඩියෝ එකක් එක්ක ඔයගොල්ලෝ ඇත්තම කියනවා නම් ඔයගොල්ලොන්ගේ අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ ඔයගොල්ලෝ ඩෙබිට් කාඩ් වලින් පහසු ගෙමේ ගෙවීමේ විදියට වීසා වලින් ඔය එකීමේ නොකී කාඩ් වලින් ගෙවින් කටයුතු කරන්න පුළුවන් විදිහට ඔගොල්ලෝ බඩු බාහිරාදිය ඔගොල්ලන් ගෙවල් වලට ලබා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මෙන්න මේ දේවල් කරන්න මෙන්න මේ ඩෙබිට් කාඩ් ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් වලින් තමයි ඔගොල්ලෝ මේ දේවල් ඉෂ්ට සිද්ධ කරගන්නේ. ඉතින් අද මම මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ආයේ මෙන්න මේ දේවල් කර ගැනීමට අපිට පහසුවට ඒ කියන්නේ බාණ්ඩේ මිලදී අරන් සල්ලි පස්සේ ගෙවන්න එන්නේ ඒ වගේ වැඩ කටයුතු කරගන්න පුළුවන් ඇප් එකක් සම්බන්ධව ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්න තමයි ආවේ. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද මේ ඇප් එකේ රෙජිස්ටර් වෙන්නේ, ඒ ඇප් එක හරහා අපි බාණ්ඩ මිලදී ගන්නේ කොහොමද, ඒකට අපි මුදල් ගෙවන්නේ කොහොමද, අපි ඒ දේවල් වාරික වශයෙන් ගෙවන්නේ කොහොමද කියලා මේ ඇප් එක සම්බන්ධව විස්තර දැනගමු. අපි යමු වීඩියෝ එකට. හරි එන යාළුවනේ සුපර්වයිසර් ඔයගොල්ලෝ ප්ලේ ස්ටෝර් එකට යන්න නැත්නම් ඔයගොල්ලෝගේ ඇපල් ස්ටෝර් එකට යන්න ගිහිල්ලා මෙන්න මේ විදියට ඔයගොල්ලෝ උඩින් සර්ච් කරගන්න කොකෝ ඇප් කියලා. කොකෝ ඇප් කියලා ඔන්න විදියට සර්ච් කරගත්තාම ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙන්න මේ වගේ ලිස්ට් එකක් එනවා. මෙන්න මේකේ මෙන්න මෙතන තියෙනවා තුන්වෙනියට වගේ තියෙන්නේ කොකෝ බයි නව් ප්ලේ ලේට්. ඒ කියන්නේ අපි භාණ්ඩයක් මිලදී ගන්න පස්සේ ගෙවන්න කියලා තමයි මේකේ මේගොල්ලෝ කියන්නේ. හරි නම් මේ විදිහට තමයි ඉන්ස්ටෝල් කරගන්න. මෙතනින් ගිහිල්ලා මම ඕන පල්ලෙන් ලින්ක් එක දාන්න. ලින්කෙන් ගිහිල්ලා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේක ඕපන් කළා කොහොමද මේකේ වැඩ කටයුතු කරන්න තියෙන්නේ කියලා. හරි ඔන්න මම ඇප් එකට ගියා. මෙන්න මේ විදිහට ඕපන් කරගත්තා. ඕපන් කරගන්නකොට ඔන්න මේ විදිහට ඕගොල්ලන්ට පේනවා. මෙන්න මේ උඩින් ඕගොල්ලන්ට පේනවාද මෙන්න මෙතන සිංහල කියලා තියෙනවා. ඕගොල්ලන්ට පුළුවන් මෙතනින් ඔයාලගේ ලැන්ග්වේජ් ඒ කියන්නේ ඕගොල්ලන්ගේ භාෂාවට මේක හරව ගන්න. ඉංග්‍රීසි නම් ඉංග්‍රීසි, සිංහල නම් සිංහල, නැත්නම් දෙමළ නම් දෙමළ. ඔන්න ඔය විදිහට තමයි හදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතනින් මම සිංහල දා ගන්නවා. මොකද මම සිංහල නිසා. ඊට පස්සේ අපි බලමු මේක ලියාපදිංචි වෙන්නේ කොහොමද කියලා. මෙන්න මෙතන පල්ලෙන් ඔයගොල්ලෝ පේනද ලියාපදිංචි කියලා ගහලා තියෙන ඊට අමතරව පිවිසෙන. ඒ කියන්නේ ඔයගොල්ලෝ account එකක් දැනටමත් තියෙනවා නම් යටින් ඇතුළට ඒ කියන්නේ log game හැකියාවත් තියෙනවා. හරි අපිට දැනට account එකක් නැහැ නේ යාළුවනේ. ඒ නිසා අපි ලියාපදිංචි වෙලා බලමු කොහොමද මේකේ ලියාපදිංචි වෙන්නේ තියෙන්නේ කියලා. හරි මෙන්න මේ විදිහට ලියාපදිංචි වීමට ගියපුවාම මේ කොටස් පෙන්වනවා. හයකින් සමන්විතව තියෙනවා. කොටස් හයක් තියෙනවා. ඒ පළවෙනි කොටසේ ඔයගොල්ලන්ට මෙතන කියනවා ඔබගේ ජංගම දුරකථන අංකය සඳහන් කරන්න කියලා. හරි එහෙනම් ඔන්න මම ජංගම දුරකථන අංකය සඳහන් කරනවා මෙන්න මේකේ. හරි මම මෙන්න මේ විදිහට ජංගම දුරකථන අංකය සඳහන් කරලා ඔයගොල්ලන්ට පේන ඇති යටින් තියෙනවා ඊළඟ කොටස. ඊළඟ කොටසට යන්න මෙන්න මෙතනින් ටච් කරන්න. හරි යම් කිසි දෝෂයක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි අපි මේකේ ෆෝන් නම්බර් එක වෙනස් කරලා බලමු එහෙම උනොත්. හරි ගැටලුව තමයි යාළුවනේ ඔයගොල්ලෝ මෙන්න මෙතන දුරකථන අංකය ලබා දෙනකොට බින්දුව ගහන්න එපා. බින්දුව ගහලා මෙව කරොත් තමයි ගැටලුව සිද්ධ වෙන්නේ. හරි ඔන්න බින්දුව ගහන්න එතකොට අපි නම්බර් එක දැම්මා. ඔන්න ඒ වෙලාවට මෙන්න මේවායේ ඒ ගහන අපි දෙන නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. හරි මට ඒ කෝඩ් එක ඇවිල්ලා තියෙනවා. ඔටෝමේක ලබා ගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ විදිහට නැවතත් ඊළඟ කියන කොටසට යන්න. හරි ඊළඟ කොටසට ගියපම ඔයගොල්ලන්ට පේන ඇති මේකේ විස්තර ඔක්කොම තියෙනවා. ඔබගේ පළවෙනියට මුල් නම ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔබගේ අවසාන නම ඇතුළත් කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ විද්‍යුත් ලිපිනය, ඊට පස්සේ මුරපාදයක්, ඊළඟට නැවතත් මුරපාදයෙන් මෙදුවත් කියලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපේ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කරන්න කියලා. ඊට පස්සේ තියෙනවා අපේ උපන්දිනය ඇතුළත් කරන්න කියලා. හරි එහෙනම් අපි මේ ටික ඇතුළත් කරලා ඊළඟ කොටසට යමු. කොහොමද කරගන්න තියෙන කියලා බලන්න.
හරි ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට මම මගේ ඩීටේල්ස් ටික සම්පූර්ණ කරා. හරි. එහෙනම් ඊළඟට බලමු ඊළඟ කොටස කොහොමද යන්නේ කියලා. ඊළඟ කොටස මෙන්න මේ විදිහට යනවා. හරි. එතන ගියාට පස්සේ ඕගොල්ලන්ගේ නැවත අහනවා ඔබගේ පළාත තෝරන්න කියලා කියනවා. ඊට පස්සේ ඔබගේ දිස්ත්‍රික්කය තෝරන්න කියලා තියෙනවා. ඊට පස්සේ ඔබගේ ලඟ නගරය තෝරන්න ඕනේ. ඊට පස්සේ ඔබගේ වීදි ලිපිනය අතුලත් කරන්න කියලා තියෙනවා. මෙන්න මේ විදිහට කොටස් තුනක්. හරි. අපි ඒකත් මේ විදිහටම කරලා බලමු. හරි මෙන්න මේ විදිහට ඕගොල්ලෝ විස්තර දෙන්න පස්සේ ඕගොල්ලන්ට පේන ඇති යටින් තියෙනවා. ඔව් මම එහෙත ඉදිරිපත් කළ සියලු තොරතුරු සත්‍ය වන අතර ඉදිරිපත් කිරීම ක්ලික් කිරීමෙන් මෙම කොකෝගේ නියමයන් සහ රහසතා ප්‍රතිපත්තියට එකඟ වෙමි කියලා තියෙනවා. ඔයගොල්ලෝ එන්න ඒකට මෙන්න මෙතන යටින් තියෙනවා ඇතුළත් කරන්න කියලා. අන්න ඒක ඇතුළත් කරන්න. හරි. පින් කේතයක් සාදන්න. ඒ කියන්නේ අපිට මේකට පින් එකක් සාදන්න කියලා කියනවා. අපි පින් එකක් හදමු. හරි පින් එකක් හැදුවා. ඊට පස්සේ නැවත අපි ඊළඟ කොටසට යනවා. ඒ පින් එක නැවත ගහන්න කියලා කියනවා. ඊළඟ කොටස නැවත අපි යනවා. හරි. ඔන්න අපි ඒ ක්‍රියාත්මක කරමු. හරි මේක දැන්ට ඔබගේ සම්බන්ධතාව දින දර්ශන එලියාපදි ගිනු අද වෙත ප්‍රවේශය සක්‍රිය කිරීම වාරික සඳහා ඔබගේ අදින්පත් වඩා හොඳින් ඉගෙනුන අපි දත් කරන්නෙමු පාරදත්. හරි අවසර ලබා දෙන්න ඔබ මොහොතක නැහැකි පසු බලන්න. හරි ඔයගොල්ලෝ මේක දැවත මේගොල්ලන්ට බලන්න. ඒ කියන්නේ මේගොල්ලෝ අපේ දාපු ඒ කියන්නේ අපි මේගොල්ලන්ගේ ඉල්ලීමක් කරන්නේ මෙන්න මේ දේවල් කරලා දෙන්න. හරි ඒගොල්ලෝ ඒක දේවල් චෙක් කරන්න තමයි මෙන්න මේක අපිට අවසර ලබා දෙන්න කියලා තියෙන්නේ. හරි එහෙනම් මම මෙන්න මේ විදිහට අවසර ලබා දෙනවා. අපිට ඒතකොට මෙන්න මේ විදිහට ෆෝන් එකට ලව් කරන්න වෙයි. ෆෝන් එකේ සෙටින්ග්ස් හරි ඒ විදිහට ඇලව් කරා. හරි ඔයගොල්ලන්ට පේනදී ආලෝනේ අපි මෙන්න මේකට ලොග් වුණා. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පේන විදිහ සම්පූර්ණ විස්තරය මේකේ තියෙනවා. අපි ඩවුන්ලෝඩ් කරගන්න. යාලුවනි ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහ මේක අපිට මොබයිල් ලයිෆ් මොබයිල් හරි මේකේ මේ විදිහ විදියට මේ කියන්නේ වුමන්ස්ලට ඕන එව්වා. ඉතින් මේල් එක අපිට ඉලෙක්ට්‍රොනික ඕන එව්වා. ඒ වගේ එක එක බඩු බාහිරාදිය මේකේ කෑම බීම ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා මෙන්න මේකේ අපිට ලබා ගන්න පුළුවන්. ඕගොල්ලෝ වෙන මෙන්න ඉලෙක්ට්‍රොනික කියලා එකක් තියෙන පළවෙනිද අපිට ඉලෙක්ට්‍රොනික එකට ගිහපම මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රොනික බඩු පෙන්නන ඕගොල්ලන්ට ගන්න පුළුවන් ඒවා. ඉතින් නැවත ඊළඟට යන්න පුළුවන්. මේගොල්ලෝ දාලා තියෙන මෙන්න වුමන් කියලා දාලා තියෙනවා. මෑන් මෙන් කියලා තියෙනවා. ඉතින් පිරිමි කට්ටියට ගෑනු කට්ටියට ඒ වගේ තව ජිම් යන කට්ටියට ගෙවල් වලට එක එක ජාතිය ඕගොල්ලන්ට බඩු අවශ්‍ය කරන විදියට මේගොල්ලෝ ඒ දේවල් ඒ ආකාරව ලිස්ට් කරලා තියෙනවා. අන්න ඕගොල්ලන්ට පේනවා ඇති මේ දේවල් අපිට බාණ්ඩ මිලදී ගන්න පුළුවන් මෙන්න මේකෙන් ඇවිල්ලා. හරි
එහෙනම් යාළුවනේ මම මේක ඔයගොල්ලන්ට කියලා දුන්නේ මේක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඊට අමතරව මේක අපිට ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ මෙන් සෙටින්ග්ස් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට පේනද මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට මෙතන තියෙනවා තවත් විස්තරවායක් ඇතුළත් කරන්න. ඒ කියන්නේ මෙතන ඔයගොල්ලන්ගේ වැටුප් ලේඛනය දාන්න පුළුවන්, ඒක ෆොටෝස් එකක් දාලා මෙන්න මේ විදියට. ඊට පස්සේ ඕලන්න පුළුවන් ජාතික හැඳුනුම්පත් ඉදිරිපස කොටස, ජාතික හැඳුනුම්පත පිටිපස කොටස, උපයෝගී බිල්පත ඇතුළත් කරන්න අවසර ලබා දෙන්න. ඉතින් මෙන්න මේ දේවල් ඕගොල්ලන්ට පුළුවන් සිංහලෙන් කතා කරලා, ඕගොල්ලොන්ටම ඕගොල්ලොන්ගේ ආවේණික භාෂාවෙන් ඕගොල්ලොත් කතා කරලා, ඊට පස්සේ මේකේ ගෙවින් කරන ක්‍රමය ගැන සම්බන්ධව ඕගොල්ලන්ට ඩෙබිට් කාඩ්යක් හෝ වීසා කාඩ්යක් මේකට ඇතුළත් කරන්න පුළුවන්. එහෙම කළා මේකට ගෙවීම් කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ වැඩ කටයුතු ගොඩක් කරගෙන යන්න තියෙන්නේ. ඊට අමතරව මේකේ වීඩියෝ එකක් දිග ගහනවා. මම ඒ නිසා ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් ගේනෙන්නම් මේකෙන් කොහොමද අපි බාණ්ඩයක් මිලදී ගන්නෙ කොහොමද කියලා ඔයගොල්ලන්ට මම කියලා දෙන්න එන්නම් ඊළඟ වීඩියෝ එකෙන්. එහෙනම් අදට සමු ගන්නවා ඔයගොල්ලන්ගේ. ඔයගොල්ලන්ට සුබම සුබ දවසක් වේවා. ඊට අමතරව මොනවා හරි ගැටලු ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාන්න, මම ඒ ගැටළු ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්නම්.